ආඩුව පොදුවනේ කොහොමද දීවර ජනතවාවන ද. එක්ක පොරන්දුවක්ත් දීවරට ඉටු කරන්න බැරි ආ්ඩුව බඩට පත්තවෙලා තියෙනවා. ඇත්තටම අපේ රටේ දීවරශේෂයෙන් ජාතිකාරර්ය ලබාගන්න ඕන දායකත්වය අද අතරමින් දදිීවරමාන්ද වටම තින පොන්දුුව එකක්ත් ඉට කරගන්න බැරුව ආණඩුව අසර බාට පත්තලලාතියෙනවා කියන අපි විශේෂ මවධරනය කරනු. රට දීවරට ව අසාධාරණයගේ නිසා ආ්ඩුව හෞදුරටත් අපි අවධානයකන මේ රටේ දීවරව රැකගන්නනම් මෙන්න මේ. වෙන සටවලට ඉදියාවට චීනයටට වෙන් හටවල්ට අප මස්‍රහන අල්ලගෙනයන්න්න ස අපේ මුල් සම්පත මංකොල්ල කන්න දීමම වහා නවත් අන්න ඕ. හමනැත් තම්මේ කරමාතයට මහා විනාසයක් සිදු වෙනවා. මේ වෙනකොටෆ නවි විච්ච බලපෑ දිවර්ශේත්‍ර විච බලපෑම් සම්බඳධ පසුගේ කාලිපුරාවටම අපි දිීවර ජනතාවසා දිව සමති විසිං ආන්ුවට බලපෑම් කරා මේට මැදිහත්වෙන්න්න මේ වන්දී ලබාදීම විධමත් කරන්න කියලා හැබැයි ආඩුව යම් අවස්ථාවල රාජ්‍යමාතවරයා. පකාසයක් කර පුත්තලන්දිශ්චිකේයටත් මේ නැවෙන් විච්ච හානයට වදි ලබා දෙනවා කියලා හැබැයි මේ වෙනකොට ඒ සම්බන්ධ කිසිම කතාවක් නැහැ. මොකද අපි දැක්කා අපේ ආගිමක නයකෝත් මදිහත් වෙලා මේ වන්දි ලබාදීම සම්බන්ධව සාකච්චාවවට පත් වනක් කියන්නේ මධසාකච්චා තිබා ආන්ඩුවට යම් කිසි බලපෑමක් කරා මැදිහත්වීමක් වෙන්න කියලා. හැබැයි අදවෙද්දදි ඒ ආගිමක නායකුන්ටත් මාධද සාකච්ඡාවට විතර සීමෙන්න්න වෙලාතියෙනවා මේට මැදිහත්වීම ආණඩු හසි මඟගහරමින් තියෙනවා. අපිකතමමා විේස මවධාරණ කරේ මෙච්චර හනි වෙලා යනවේ දීවර පුත්තලම හලාව දවර දිෂ්ටික දෙක් ජනතාවට හා ලා තියෙනවා හැබ ආන්ු පොන් වෙලා තියෙනවා හැබැ මේ වෙනකොට ඒ සම්බඳු සාකච්චාවක් පත් නෑ දැන් රට කියනවාන දීවරයට කියන්න නැතු මේක තවදුරටත් මේ කොළේ හලා වෙන වෙන පත්ත රධානම කොලලා මේ ීරයන දෙල් ලැබෙන තියෙනද නොදන්න කටුතු කරන්න එපා එහෙමූුණොත්. ලාවද පුත්තලම දීවරයක ඇන්න කෞුද කියල ආ්ඩුව දන්නවා ඒ සටන නැවතවතාවක් මේ බිමට ගේ පෙර ආණ්ඩුව මෙන්න මේකට මැදිහත්වෙන්න ඕන කියන අපි අවධාරණය කරලා නු. ඒ වගේම තමයි ආණ්ඩුව විසින් ඉන්දන් මෙල වැඩිකිරීම නිසාම දීවරශේෂට බරපතර බලපෑම සිද්වෙලා තියෙනවා අපි දකිනවා මේ නිසා සුළු දීවර පන්න දීවරයා දැඩී අපස්තාට පත්වෙලා තියෙනවා. ඒවගේම තමයි වර්තමානයේ මේ ආණුව ජනතාවට බඩ පටවල තියෙන බර ඒන් මේ රටේ ආර්ථිකය කඩා බිඳ වැටීම නිසා වටල තියන ආර්ථිකය නිසාම විශේෂම කත්තොත් අප රටේ විදේශ සංජිත රිණපච්ච නිසාම දීවර කර්මාන්තට මේ හර වෙන බලපෑම. අපි දකිනවා සුළු දීවරෑ ගත්තොත් ඇත්තටම දැම් බෝට්ටුවක් ගන්න බැරි තෙ පත්වලා තිෙනවා ජිීන එකක් ගන්න ැරිතත්තර පත්වලා තියෙනවා. ඒවගේම. සියලුම දැල් මිල අධිකලෙ වැඩිවෙලා තියන දීවර ආම් පන්න මිල අධිකලෙස වැඩවෙලා මිල පානයකින් තොරව ලේබල් මිලල් නෙමේ දැන් තියෙන්නේ. ඇත්තටම පාලනකින් තොරව දීවර ශේෂ්්‍ර තියන සියලුම ආම්පන්න මිල අධි කලෙස වැඩවෙලා තිෙනවා හැබැයි මේ සම්බන්ධව ැදිහත්වෙෙන්න්න රටේ කවරුත් ැති බවට පත්තුවෙලාතියෙනවා දීවරමාතරන්වා රාජමතොරන්නවා ඔවුන්ට දීවරයාට පත්තුලා තියනෙන ඉරණම සම්බන්ධු කිසිම. වගකීමක් සාධහසකක් නැ කියලතම අපි දකින්නේ. දීවර හැටියට ඒ හානි නිසා නැවිින් ඇතිවෙච්ච හානි නිසා දීවර කර්මාන්තයට ඇතිකරපු බලපෑම්මට වන්දිත් දෙනවයි කියන එක ආණ්ඩුව ප්‍රකාශ කිරවා. හැමතිර ප්‍රකාශකිරවා. තකොට ඒ තත්ත්ය මේ වෙනකොට අමතක වෙලා. එකට හේතුවතමයි ආණ්ඩු හැමවෙලාවෙම එක ප්‍රශ්නයක් ඇැවිල්ලා ඒ අමතක කරන්න තව විශල ප්‍රශ්ටයක් බේ රට ගේෙනවා මේ තමයි දැන් සිද වෙන්නේ. හැම වෙලාම එක ප්‍රස්්නයක් මිනිස්සුන්ට අමතරවන්න තමයි ට දොඩ විලා පශ්නයක් ගේෙනවා දැ මේ නවයි සිදධ යෙකමයිුණේ දකුණු මුහුදු තීරේ බටහිර මුහදු තීරේ වයම මුහදුතරේ මේ සියලු දෙනාට මේ නැවන් ඇතිවෙච හානය සම්බන්ධව වන්දිගමනවාය කියෙන කතාවක් හැමතුර ප්‍රකාශ කෙරුවත් මේ වෙනකොට සුළු පිරිසකට බස්නාහිර පලාතේ සුළුපිරිසකට වන්දි ප්‍රමාණයක්ගවලන ඇැබැයි අ සියලු දෙනාට න්න එතකොට ආනුව කරන්න ඇත්තරම අර්මං ඉස්සලා කිවාගේ අලුත් ප්‍රශ්න ගනල්ල. ඊටත් වඩා විශසාලා අලුත් ප්‍රශ්න ගෙනනල්ල රටේ ජනතාවට දීවර ජනතාවටක අමද කරවන. ඉතින් දැ මේ එකත සිද වෙලාතින්නේ. ඒේනිසා මේ විදියට ආණ්ඩුවට මේකර යන්න බෑහ මොකොද ඒගොල්ලො දන්නවා මේ සිදුුවවෙච්චේ විනාසේ. හැබයි ඒක ලොකුවට ආණ්ඩු කියන්ඩෙන්නේ නෑ. හැබ ඒක ඇත්තටම විසාාල පශයෙන් මුදු පතුලේ මුදු අභ්‍යන්තරය සිදුවනා. මීට ඉස්සර. මේ මාධ්‍ය සාකච්චල පෙන්නවා රට වටේම විශාල කැස් දැවම් ප්‍රමාණයක් විා ඩොල්පින් ප්‍රමාණක් ඒ මසුන් නැති වුණා. මැරුණා. මැරල ගොට පෑග පාවුන. එතකොට මුූතු පතුලේ ඒක ගොඩට අපි දැකපුේ. හැබැයි මුූතු පතුලේ අභ්‍යන්තර සිදුුවච් විශස කවුරුද දන්න. ගල් පරවලට ගල් මල්වලට කොරල් පරවලට ඒ සියලුදේට මශ්‍ය බිම්වලට මේ ඔන්ගේ බීජදාාවන මේ තැන්වලට ඒ වෙච්ච හානිය. අවරුත්දන්න එක පෙල් ඇති නිසා හැබැයි ඒ අනාගතයේ බරපතල් ලෙස දීවර ජතාවට ශෙන් සුලුපන්න්න දීවරට වෙරලා සඳ මුහද රැකාවකන දීරට මේ බල පන මිට අවරුදු ගන්නකට කලින් විශාල මාට ප්‍රමාණයක් අල්ලගෙන අප දියවරකම ඇද ඉන්න. ඒ දීවරයට අදේඒ මත්‍ර ප්‍රමාණය අල්ලගන්න බැරිවෙල තිබෙන්නේ මේ පල්ලෙස්් පස් නවකාව ගිනි ගැනීම නිසා මූදට සිදුණු අයහපත් කාරයේ වාතාාවර නිසා විශේෂයම ඒ. මාලු ඇතිකරම් තැන්වලට ඒ ඇති කරන ඇතිවීමට අවච්චය දේවල් බීජ ඒ සියල්ලම විනාශල තිබෙනවා. බූදු පතුලේ යම්යම් දේවල් රැදිිලතිබිෙනවා. අපේ පරිසයට අහිතකර යම් යම් දේවල් රැඳදිල තිබෙන නිසා. ඒවැෑන් මාලු විනාශෙල තිබෙන. ඒ මාළු විනාශවීම නිසාම්ම අදගනවිට දීවරයාඒ ලබාගන්නාව අක්ෂයන්න්න ප්‍රමාණය විශාල වසයෙන් අඩුවෙල තිබෙනවා. පහුගේ කාලවල් අපි දන්නවා බලා කාලෙට. විශාල වශයෙන්ම සාලියස් හුරුල්ල ඒවගේ පොඩි පොඩි මාලු විශාල වසයෙන් අල්ලගන්නවා. වනමුත් ඒ අල්ලගත්තු මාල්ු පමාණය අදවැනි ට විශාල වසයෙන් අඩුවම නිසා මාලුවලති ඉල්ලුම වැඩීමත් නිසා මාල්ුවල බෙල්ලඳපලේ මාළුවල මිල ඊහලකිල්ල තිබෙනවා. ඒක නිසා ඒ අල්ලගන්න මාල්ු පමාණය අඩුයි ඒක විකුණාගත්තත් ලැබෙන ආදාෑම දීවරයට අඩුවෙල තිබෙනවා. ඒ නිසාම අද දීවරයා ඉතාමත්ම අසරුණ තත්වක පත්තර තිබෙන මේ තත්වය තුළ අපට අමාත්‍යවරයත් ඒගේ බරජයත් පොරුන්දු වනා ඔුන්ට නීමිතේ වන්දිිමුදල් දෙනවා කියල ඒකින් හානිවික්ත දීවරයට. මුත් අදවැෙන් විටේ කිසි දෙ අප ලැබිලනෑ විශේෂයෙන්ම බය දීවර කලාපය කියන්නේ. අප රටේ විශාල මත්්‍ර ප්‍රමාණයක් අල්ලන එමන අප රටේ ජාතික ආර්ථීකත විශල් මත්්‍ර ප්‍රමාණයක් එකතු කරන ප්‍රදේශයක්. ඒපසේසේ ජීවත්තන දීවරයා අධිතාමත්ම සරතත්තර පත්වෙලතිබෙනවා මොකද උදේට ගීල්ල හන්දාවට එනෙකොට ඔවුන්ට ලැබෙන කිසිම මවල්ප්‍රමාණය වන් නලාගත් මාල් ප්‍රමාණය අධද වනවට විශාලවයෙන් අඩුව වැැතිබෙනවා. මේ තත්වය නිසා ඔවන්ගේ දීවර පවුල්වල්ට විශාලසිෙන් අර්භතිකාරී ගැටලු කීපියට මහුණ දෙන්න සිදලතින. විශෂයෙන්ම ඒ දරු පවුල් නඩත්තු කර ගැනීමේ කටයුතුවල්දිී ඔවුන්ට නිසි ක කිය්‍රයාමාර්ගය ගැනීමට නොහැකිවෙලතිබෙන. රටේපාසන ර්ථික අර්බුද්‍යඇත එක්ක ඩුමිල් ඩීම එක් ඔන්ගේ ඒ දීවන කටයුතු කරගනීමට හැකිල තිබෙනවා. ඒගේ මන්ගේ දරුවවා පාසලට වන්නතමට යුනෆෝර්මයක් කන්දල සපදයක් කරගෙන. නිසි විදියට ක්‍රමයදය කටනුව පාසල්කට අවන්න බැරි සත්්‍යකටද මේ වන දීවරය විතරක්ේ සමස්ත රටේම දීවරයා අද පත්තලතිබෙන. තින් මේක ඉතාමත්ම අවාසනාවන් සිද්ධියයක්.